ලංකා සතොස ඉතුරු කරලා සතොස වසා ගත්තා කියන එක. ඒක සාර්ථකයිද එතකොට ඔබතුමා කියන්නේ? ඒක තමයි. ඒක දුවන්න බැයි නම් රටේ ජනතාවට බරක් වෙනවා නම් රටේ ජනතාවට ඌමනාවක් වෙන්නේ නැත්නම් ඒක වහන එක නේ කරන්න ඕනේ. ඒක කිරුවා මම. අවශ්‍ය කරන වන්දි දීලා, සේරම ග්‍රැටිවිටි දින දේවල් දීලා, සේරම කරලා ඉවරයි. හරිනේ? අවශ්‍ය කරන රුපියලක්වත් සේවකයෙකුට පාඩුවක් නොකර එයාට හම්බෙලා තියෙනවා. එයාට ඒ සේරම මුදලෙදී සමහර ලක්ෂ 35 40 45 50ක් හම්බෙලා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඒ වුණාට සමහරු කිව්වේ ගිය දවස්වලත් අපිට මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ආයතනේ දෙයක් ගන්න තිබ්බා. ආයතනේ දේපල ටික තව විකුණ ගන්න තමයි මේ හදන්නේ ඔක්කොම එකතු කරලා කියලා. ඒකත් මේ plan එකේම කොටසක්ද එතකොට? ඕන එක්කෙනෙකුට වැඩිපුර ඉල්ලන්න අයිතිය සහ ආසාව තියෙනවා. ඒකට රටක නීතියක් තියෙනවානේ. කම්කරු දෙපාර්තමේන්තුවක් තියෙනවා, කැබිනට් මණ්ඩලයක් තියෙනවා, මුදල් අමාත්‍යාංශයක් තියෙනවා. මේ සියලු දෙනා එකට එකතු වෙලා තීන්දුව මේක මංගත්තු ගන්න නෙමෙයි. ඒ දුන්නු හැම එකටම සාධාරණීකරණය කරලා තමයි. නැත්නම් ඔහොම ඔච්චර ඉක්මනින් යන්නේ නැහැ. ඒ සේවකයෝ Tamanට පුළුවන් කාලේ විශාල සේවයක් කරපු ආයතන. හැබැයි නමුත් ඒක පවත්වාගෙන යන්න බැරි නම් ඒක කාර්ය වෙනත් අය කරනවා නම් ඒක තියාගැනීම මං කරන්නේ රටට කරන හානියක්. ඒතර මං ඒක කරා. දැන් අපිට තියෙන්නේ ඔබතුමා කිව්වා දේපල. දේපල චතුර එහෙම විකුණලා නාස්ති කරන්න බෑ. මොකද හේතුව ඒ දේපල සම්බන්ධව අපි ප්‍රතිපත්ති තීන්දුවක් කරන් දෙනවා කොයි විදිහද කරන්න කියන එක. ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය සමග වෙනම කමිටුවක් දාලා තිනවා. ඒ වලට කරන්නේ කොහොමද? ඒ මුදල් අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයට යන්නේ. මහා භාණ්ඩාගාරයේ ගණන් හැදුවොත් මේ රටේ මහා භාණ්ඩාගාරයේ සතුටට දීපු සල්ලි මේ වාගේ හත්මුතු පරම්පරාවක් හිදලවත් ඒ ණය ගෙවන්න බෑ. මේ රටේ ඒ නාස්ති කරලා තියෙන සල්ලි ඒක අපි ඇත්ත පිළිගන්න බෑ චතුර. මේ රටේ මේ සල්ලි මගේවත් අපි දෙන්නගේවත් මෙහෙම දෙන අය නෙමෙයි දෙන්නේ. සියලුම රටේ සල්ලි ආයේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටිකනේ අපි මේ නාස්ති කරන්නේ. ඒක නවතින්න ඕන කොහොම හරි. ඉතින් මේ අපි වෙනස් කරන්න ඕනයි කියන දේවල් වෙනස් කරන්න ගත්තම ඒකට විරුද්ධව ප්‍රශ්න අහනවා. අපි එහෙම නවත්තන්න තීන්දුව කරන්න නෙමෙයි. පටන් ගත්ත දෙක අවසන් කරලා ඉවර කරනවා.